මෙඩෝලි යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි මේ වෙනකොට වෛද්‍ය සැපේ මාංශයේ ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ 151ක හිගයක් තියෙනවා හැබැයි රෝහල් පද්ධතිය ගත්තම ඖෂධ 22ක තමයි හිගයක් තියෙන්නේ ඉතින් අපි ඒගොල්ලන්ට උපදෙස් දීලා තියෙනවා ඒ අය විසින් රෝහල් වල කළමනාකරණය කරන්න රෝහල් අතර හුවමාරු කරගන්න පුළුවන් අපේ ඒ ඖෂධ ටික එනකම් ඉදිරි සති 2 3 තුල මේ සියලු ඇනෝම් වලින් අපිට ඖෂධ ලැබීමට නියමිතයි. ඒ නිසා මේ සති දෙක තුල මගහරවා ගැනීම සඳහා අපි වෛද්‍ය සැපේ මාංශයෙන් ඉල්ලීම අනුව අපි අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීමේ කමඳුවක් පත් කරන තියෙනවා ප්‍රධාන අපේ ලේකම්තුමාගේ ඒ වගේම භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ඒ වගේම SPC සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමඳුවක් බොහොම එක දවසෙම අවශ්‍ය කටයුතු කරන්න. ඒතර මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරලා තියෙනවා 80ක් ඖෂධ අපි ආනයනය කරන්න වෙනවා මේ රටට. අපේ රටේ 20ක් විතර නිෂ්පාදනය කරන්න. ඒ නිසා අපි ආනයනය මත යැපෙන්න වෙනවා. පිළිකා සම්බන්ධයෙන් පාලනය කිරීමට ගන්න ඖෂධ වල ඉඳලා පවතිනවා. දැන් පිළිකා ඖෂධ වර්ග දෙකක් තියෙනවා. එකක් අපි කියනවා ඒක තොග වශයෙන් ගේන ඖෂධ වර්ග 54ක් තියෙනවා. තව ඖෂධ වර්ගයක් තියෙනවා ඒක නේම් පේෂන්ට් රෝගියාගේ නමින් තමයි ගේන්නේ. බොහෝ විට තොග වශයෙන් ගේන ඒවා අපි වාර්ෂික ඇනෝම් කරන නිසා ඒවායේ හිඟයක් ඇති වෙන්නේ නැහැ. මේ හිඟයක් ඇති වෙන්නේ අපි කියන රෝගියාගේ නමින් ආනයනය කරන ඖෂධය. විශේෂිත වූ කාණ්ඩයක රෝගීන්ට තමයි පිළිකා ඖෂධ හිඟ වෙන්නේ. එහෙම නැතුව සමස්තයක් නෙමෙයි. සැත්කම් වලින් අපි විශේෂයෙන්ම නිර්වින්දන ඖෂධ තමයි හිඟයකට අවදානමක තිබුණේ. නමුත් එම නිර්වින්දන අත්‍යවශ්‍යම ඖෂධය මේ වන විට වෙළඳපොළේ පවතිනවා. රෝහල් වලට ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා අවශ්‍ය තොග ඇතැම් රෝහල් වල ඇතැම් ඖෂධ පිටින් ගන්න කියනවා ඇති. මම කියන්නේ 100%ක් ඖෂධ හිගයක් නැහැ කියලා. හැබැයි මේ මවාපාන්න හදන තරමේ ඖෂධ හිගයක් නැහැ. අනිත් මේ අතරේ තියෙනවා කඩාකප්පල්කාරී ක්‍රියාවන්. මගේ ආයතනෙත් ඒව තියෙනවා. දැන් මේ ඉන්දියානු ණය ක්‍රමය ගැන කතා කරනකොට ඒක කඩාකප්පල්කාරී කරන්න ඇතැම් අය ක්‍රියා කරා. එහෙම දේවල් තිබුණා. එවැනි දේවල් ඉස්පිරිතාල වලත් ඇති. මං කියන්නේ වෛද්‍යවරු එහෙම දේවල් කරනවා කියලා. නමුත් යම් ප්‍රමාණයකට යම් යම් දේවල් තියෙනවා. ඉතින් අපි ඒව තමයි කළමනාකරණය කරගන්න ඕනේ. මම නම් ඉල්ලන්නේ හැම කෙනාගෙම මේක දේශපාලනීකරණය කරන්න එපා. මේ සෞඛ්‍යනේ. මේක මිනිසුන්ගේ ජීවිතත් එක්ක අපි කරන්නේ. එතකොට මේකට යුතුයකම සහ වගකීම තියෙන හැම දෙනාම සහයෝගය දෙන්න. මේක මෙයා රයට මෙයාට ඇඟිල්ල දික් කළා අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි. ඒක නෙමෙයි කරන්න ඕනේ. ලබන වසර තුල මේ ගැටලුව निराකරණය කරන්න පුළුවන් මේ